ආයුබෝවන්. අතේ හරස් අතට තියෙන එක දිගටම තියෙන මේ වාමන රේඛාව කියන රේඛාව පිළිබඳව අද අපි කතා කරන්නේ. බලන්න මේ රේඛාව ඔයාගේ අතේ තියෙනවද කියලා. සමහර විට ඔයාගේ අත් දෙකේම තියෙනවා වෙන්න පුළුවන්. මේ වීඩියෝව බලන ඔයා මේ රේඛාව තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහර විට මේ රේඛාව අත් දෙකේම නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ වීඩියෝව ඔයා අනිවාර්යෙන්ම බැලිය යුතුයි. මේ වාමන රේඛාව පිහිටන්නේ ඉතා දුර්ලභ පුද්ගලයින් හඳුනාගැනීමේ සංකේතයක් විදිහට. ඉතා දුර්ලභ පුද්ගලයින්ගේ අතේ පිහිටන මේ වාමන රේඛාව ඔයාගේ අතේ තියෙනවා නම් ඔබ ඉතා වාසනාවන්තයි. ලෝකයේ ප්‍රබල චරිත කිහිපයක මේ වාමන රේඛාව පිහිටනවා. ඇත්තටම මේ වාමන රේඛාවෙන් කියවෙන්නේ මොකක්ද? ඉතින් වීඩියෝ ඉස්සරහට යන කලින් අපේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඊට පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරොත් ඔයාලට අලුත් වීඩියෝ එකක් ආපු සැනින් ඉක්මනින්ම නොටිෆිකේෂන් එකකුත් එනවා. ඉතින් මේ රේඛාව පිහිටන පුද්ගලයින් අතීත කාලයේදී උපන්ගේ මරහ දෙමුවා කියලා කතාවක් තියෙනවා. පැරන්නන්ගේ මේකට හේතුව වෙලා තියෙන්නේ මේ රේඛාව නැති සමහර පුද්ගලයින් වාමන රේඛාව තියෙන පුද්ගලයින් ගැන බොහොම වෛරයක් සහ ඊර්ෂ්‍යාවකින් ඉඳලා තියෙනවා. හැබැයි මේ වාමන රේඛාව හිමි පුද්ගලයා මෛත්‍රිය කරුණාව තියෙන ඉතාමත් ශ්‍රේෂ්ඨ පුද්ගලෙක්. ඇත්තටම මේක සිද්ධ වෙන්නේ කොහොමද? අත් දෙකේම වාමන රේඛාව පිහිටනවා නම් එයා ආධ්‍යාත්මික ගත ගමනක් යන්න පුළුවන් කෙනෙක්. නමුත් හරි පාරට වැටෙන වාඩුයි. දකුණු අතේ වාමන රේඛාව පිහිටනවා නම් එයා ආධ්‍යාත්මික ලෝකේ නොපෙනෙන ගුප්ත ලෝකේ සැරිසරන පුද්ගලෙක්. ඔබේ වම් අතේ තියෙනවා නම් ඔයා ලෞකිකත්වය ඥානීය පැත්තෙන් ඉදිරියට යන්න පුළුවන්. වැදගත්ම කාරණාව තමයි හවුලේ කරන දෙයක් කාගේ හෝ යටතේ දෙයක් කරනවා නම් මේ වාමන රේඛාව හිමි පුද්ගලෙක් ඔහු හෝ ඇය දුප්පත්කමට පත්වෙනවා. හැබැයි තමන්ගේම දෙයක් කරනවා නම් තමාගේ වෘත්තියක් අධ්‍යාපන කටයුත්තක් රැකියාව වශයෙන් කරන්නේ තමාගේම දෙයක් නම් මේ වාමන රේඛාව හිමි පුද්ගලයා දිනුමේ ඉහළටම යන කෙනෙක්. වාමන රේඛාව මේ අතේ තියෙන පුද්ගලයින් ආශ්‍රය කරන්න බය වෙන්න එපා. හඳුනා ගන්න ඕන කාරණාව තමයි වාමන රේඛාවේ හැඩතල කිහිපයක් තියෙනවා. කැඩිලා ගියපු වාමන රේඛාවක් නම් තියෙන්නේ ඔහු භයානක පුද්ගලෙක්. එක දිගට ඇඳිච්ච වාමන රේඛාවක් නම් තියෙන්නේ ඔබ මෛත්‍රී සහගත පුද්ගලෙක්. මෙහෙම එක දිගට ඇඳිලා තියෙන පුද්ගලයින් ආශ්‍රය කරන්න බිය වෙන්න එපා. ඔවුන් කරුණාවන්තයි. ඔවුන්ගේ මතු පිටින් නොපෙනුනත් හිත ඇතුලේ ලොකු මෛත්‍රී ගුණයක් තියෙනවා. ඉතින් ඔබේ අතෙත් මේ වාමන රේඛාව තියෙනවද? ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝව හොඳයි නම් වීඩියෝ එක ලයික්යක් දාලා තවත් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත්ම අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආයුෂ බොහෝ වේවා.